වීම් ලබා නොදීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කළා. මේ හේතුවෙන් දහවනේට සූදානම් කර තිබූ තැපැල් දුම්රිය ඇතුළු දුම්රිය රැසක් අවලංගු කිරීමටයි කටයුතු කෙරුණේ. වෘත්තීය සමිතිය එක්වරම සිදු කළ මෙම වර්ජනය නිසා මගී ජනතාව පත් වූයේ දැඩි අපහසුතාවයකටයි. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. අද ට්‍රේක් කියලා කියනවා පුදුම කර්මයක් අප මිනිසුන්ට මෙලා දින්නේ මේක මේ එක්ක මොකක් හරි මේකට පිළිතුරක් දෙන්න ඕන. හැමදාම මොකක් හරි ප්‍රශ්නයක් තමයි මේ මතුවෙන්නේ මේකට. මිනිසුන්ගේ රාජකාරිය වලට යන්නේ කොහොමද බලන්නේ මේක? ගුරුවරු මේ මිනිසු කලින් වේලා හසන දැනුම් දුන්නා. කොච්චර දුර යන්නේ කියලා බලාගෙන දින්නේ. අයිතිවාසිකම් දිනා ගන්නට අපි විරුද්ධ නැහැ. කර්මයක් නේ නෑ ඒක අපිට නෙමෙයි තියන්නේ අපි දුප්පත් මිනිසුන් තමයි මේ ඔක්කොම දැන් මේ කී දෙනෙක් ඉන්නවා අතරමං වෙලා බස් වල යන්න පුළුවන් ටිකට් දුන්නා ආවාස වෙනවට කියන කෝච්චියක් නෑ එමනම් කලින් දැනුවත් කරන්න ඕනේ ඒතොර අපි එන්නේ නෑනේ දැන් බලන්න ඔය හිටපු ගම මිනිස්සු මාර අපහසුතාවයනේ පත් වෙන්නේ කලකිරලා තියෙන මේ වගේ ඉතින් වැඩකට ඇවිල්ලා ගෙද ගෙදරකට යාගන්න බැරුණාම නැති වුණාම ඇත්තටම කියනවා වැඩක් නෑ කලකිරනවා ඉතින් දැන් ඉතින් බස් වාගෙන දුවන්න එපේ කොච්චරම අමාරුද අපි වැඩ කරන්නත් බෑ අපි වැඩට ඇවිල්ලා ගෙදර යන්නත් බෑ මේක කලකට කමල් නෑ මේක ඇත්තටම කියන්නේ මේක දැනුම් දීලා කළා නම් හරි වෙලක් කට්ටිය දින ගොඩක් දුරට දැන් සීසන් තියෙන කට්ටිය යන්න සල්ලි නැතුව නයිට් ඕෆ් පාම් දැන් ඒගොල්ලෝ ඇත්තටම අසරණ වෙනවනේ ඔකේ මේ වගේ මිනිස්සු බලන්න කී දෙනෙක් අතරමන්ද කියලා ඇත්තටම මේ මිනිස්සුන්ට දොස් කියලා වැඩ නෑ පාලකයෝ හරි පාලනයක් නැති එක පළවෙනිම දේ අපිම තමයි මේගොල්ලන් පිල්ලුවට ගන්න මොකද මේගොල්ලෝගේ පඩිය ගන්න අපි ඕන අපි නැතුව මේගොල්ලන් පඩිය ගන්න බෑ කියලා දන්නවා ඒක ඇත්ත අපි ට්‍රේන් එක යන්නත් නෑ අපිට දැන් බස් වලින් සල්ලිත් නෑ දැන් ඉතින් මේ ටිකට් එක තියන් ඉන්නවා සල්ලි ගන්න පුළුවන් කියලා හිතන මේක ඉතින් මෙහෙම කරන්න බෑ ඉතින් දැන් මේ ඒගොල්ලොන්ගේ ප්‍රශ්න තමයි එහෙම කියලා ඒව අපේ පිටින් පිට කරන්න බෑනේ කිසිම වර්ක්‍රීමක් නැතුව මේ මේකල වැඩ කරන්නේ මේක මදි කෙල්ලුවල්ලා නිකන් ස්ට්‍රයික් කර කර මිනිස්සු අමාරු දාන්න හොඳ නෑ මේගොල්ලෝ මෙහෙම වැඩ වර්ජනවා කරන එක කියන්නේ අපිට මේ හරි අපහසුතාවය අපි ගෙදර ළමයි බලන්න යන්නේ දා උදේට වැඩට එන්නේ නැද්ද මාර රටක් නේ මේක දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර ඇති පසුබිමක අද දහවල් 12ට පෙර සේවයට වාර්තා නොකරන සියලු දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් සේවය හැර කියාසේ සලකා කටයුතු කිරීමටයි දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙන්නේ දැනට දුම්රිය ස්ථානවල ආරක්ෂාවට සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය යොදවලා තියෙනවා මගී ජනතාවට දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර තිබෙනවා නම් ඔවුන්ට ශ්‍රී ලංකම බස් රථ භාවිතා කරන නොමිලේ තමන්ගේ කාර්යාල සඳහා ළඟාවන්න අපි පහසුකම් සලසලා තියෙනවා. එයි අපි නිවේදනය නිකුත් කළා මේ අත්‍යවශ්‍ය සේවා ගැසට් නිවේදනය අනුව ඔවුන්ගේ සේවය අනිවාර්ය සේවයක්. ඒ නිසා ඔවුන් විසින්ම සේවයට වාර්තා කළ යුතුයි කියලා තමයි අපි කියන්නේ. ඔයම නැත්තම් සේවය අතහැරගිය ගැසිලා සලකන්න සිද්ධ වෙනවා. සමස්ත දුම්රිය ස්ථානාධිපතිවරුන් සේවයේ අතහැර ගියාසේ සලකන ලියුමක් දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයා නිකුත් කළා තියෙනවා. අපි බොහොම සතුටුයි. අපි සේවයෙන් ඉවත් යන්න
කැමති. හැබැයි දුම්රිය ස්ථානාධිපතිවරුන් නැතුව හිතනවා නම් මේක සිල්ලර කඩයක් විදියට හෙට ගෙනල්ලා තියාගෙන කවුරු හරි දාලා මේක වැඩ කරන්න පුළුවන් නම් වැඩ කරලා පෙන්වන්න කියන එකේ බලය පෙන්වන්න තමයි අපි එළියට බහලා තියෙන්නේ. මේ වෙලාවේදී දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා විසින් සේවය අරගිය අසේ ලියුමක් ගහලා තියෙනවා. දුම්රිය සාමාන්‍ය අධිකාරියට කියන වහමේ ලිපි ඉල්ලා අස්කර ගන්න කියලා. නැතිනම් අනිකුත් වෘත්තීය සමිතිය මේකට ඈඳ ගන්න යන්න එපා. මෙම වර්ජනයත් සමග දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර හිමි මගින්ට එය උපයෝගී කරගනිමින් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ වලින් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. කෙසේ වෙතත් ලංගම බස් රථ වල ගමන් කිරීමේදී ගාස්තු අය කළ බවටයි මගින් චෝදනා කළේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.